සතිය මං කතා කරේ වාහනවල ශක්තිය සම්බන්ධයෙන්. ඉතින් ඒ වීඩියෝ එක ඔයාලා බලන්න ඇති කියලා මං විශ්වාස කරනවා. ඒ වීඩියෝ එකෙන් ඔයාලා යම් දෙයක් ගන්න ඇති කියලා මං විශ්වාස කරනවා. ඉතින් මේ වීඩියෝ එකෙදි කතා කරන්නේ ඒකටම සම්බන්ධ දෙයක්. මොකද වාහනයක් ගන්නකොට ඒ වාහනේ ගමන් කරන මගීන්ගේ ආරක්ෂාව පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඉතින් වාහන නිෂ්පාදන සමාගම් විසින් ඒ සඳහා විශේෂ සැලකිල්ලක් දක්වලා ඒකට ගැළපෙන විදිහේ පරීක්ෂණ ගණනාවක් කරලා තමයි වාහනේ වෙළඳපළට නිකුත් කරන්නේ. ඉතින් ඒ සඳහා කරන පරීක්ෂාවන්ගෙන් එකක් තමයි ක්‍රෑෂ් ටෙස්ට්. එතනදී වාහනය විවිධාකාරයෙන් හප්පල පෙරලලා බලලා මේකට අදාළව අභ්‍යන්තරයේ ඉන්න මගීන්ට කොච්චර ආරක්ෂාවක් තියෙනවද කියන එක තමයි මේකෙදි පරීක්ෂා කරන්නේ. ඉතින් මේකට ඩමි පාවිච්චි කරලා ඒ ඩමි වලට කොච්චර අනතුරක් වෙනවද කියන එක යාලා බලනවා. ඒ අනුව තමයි වාහනයට අදාළ සේෆ්ටි රේට් එකක් දෙන්නේ. ඉතින් මේ වාහනයට අදාළ සේෆ්ටි රේට් එක වැඩි වෙන තරමට ඇතුලේ ඉන්න මගියට තියෙන ආරක්ෂාව වැඩි. ඉතින් ලෝකේ ගොඩාක් රටවල් වල මේ වැඩේ කරාට මම දැකපු ඉන්දියන් වාහනවලට නම් මේ වැඩේ කරනවා මං ජීවිතේට දැකලා නැහැ. නමුත් සමහර වෙලාවට කරනවා ඇති. බොහෝ විට ජපන් වාහන සහ යුරෝපියන් වාහන සඳහා තමයි මේක වැඩිපුරම භාජනය කරනවා මම දැකලා තියෙනවා. එතකොට අපි ගොඩක් වෙලාවට වාහනයක් ගන්නකොට ওই සේෆ්ටි රේට් එක ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ලංකාවේදීත් ওই සේෆ්ටි රේට් එකට ලොකු වටිනාකමක් දෙන්නේ නැහැ. මොකද ලංකාවේ බලන්නේ පෙනුම සහ වෙළඳපොළ යම් යම් විදිහේ හදාගත්ත මාකට් එකක් තියෙන නිසා. ඉතින් කොහොම වුණත් ඔයාලා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න මෙන්න මේ සේෆ්ටි රේට් පිළිබඳව. ඉතින් වාහනවලට විවිධ සේෆ්ටි රේට් තියෙනවා. ඔයාලට Google එකේ සර්ච් කරොත් මොඩල් එකට අදාළව සේෆ්ටි රේට් අගය හොයාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වාහන නිෂ්පාදනය කරලා මගීන්ගේ ආරක්ෂාව සඳහා පරීක්ෂාවලට භාජනය කරන්නේ. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් මේ වගේම හම්බ වෙමු.